I'm <laughs> sorry. දමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සදගමක්කද දම්මසවනකාලු අයංබදන්තා දම්මස්සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතු සම්මාසම්බුද්ධස් සද් බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රසන්තිනය කළ උතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමකයෙන් දේශනා කරවදල් උතුම්ම ශ්‍රී සද්ධර්මයෙන් බිදක් මත් ශ්‍රවණය කරන ගමන්සිෙල්ු ලෝකවාසිීන්ට්ගේ ධර්ම අවබෝදධය පිණිස ධර්මදානයක් වශයෙන් බෙදහැරීම පිණිස ප්‍රඥා නාලිකාව මූලික කරගෙන පින්බෙර දායකත්වයක් ගත්ත ධර්මදේශනාවසඳහා රුවන්වැැල්ල ඉඳුරාන වහරැක්ක අඹගාතැන්නේ පදිංචි ඩව මල රත්න මහතා සහ ලීලාාවති මහත්මියය විසින්. අරමුණ පරලෝසපත් වූ ආදරණිය දෙමෝපියන් වන T මගලි නෝනා සහ P ලිස් නෝනා යන මෑනිවරුන්ටත් කම් පොඩිය අප්පු හාමි මහතා සහ W ්‍රහම්පිසිං්ඥෝ යන පියවරුන්ටත් මියගිය සීරුඥාති මිත්‍රාදීන්ට මේ මහාපුුණ්‍ය ශක්තිය අනුමෝදැන් මේී සසර දුක්කෙලවරවීවා උතුම් මෝනිර්වාන අවබෝධය ලැබීම පිණිසම හේතුවේවා. දෙදාස්විිසි දෙකේ ජනවාරි පාලොස්සන දිනට ජන්මදිනයේය දෙෙන WA ඉන්දිිකනුවන් පොතුනුවන්ටත් ජනවාරි දහනමවැනි දින චන්මදිනයය දෙෙනඩ සමාලි පොෂ්පිකාදියනයටත් බණ්ඩාර පොතනුවන්ටත් අචලා මං්චරී දියණයට සහ ඉනුක දම් සිද්ධ. ොන ුරාටත් තුම් තුනුරුවනයා ශිර්වාදය නිරතුරුවම ලැබේවා ගෞරවනිය දේශකෑනන් වහන් සේතුරු හා සංගරත්නයට සහ සියලු ලෝවැසියන්ට නිදුක් නිරෝගිසාහ කල්්‍යාන මිත්‍රාශ්‍රය නිරතුරුවම ලැබේවා ප්‍රහේතුක සම්පත්ති ඉප ච්‍රා සත්‍යය ධර්මය අවබෝධ කර නිවන්ශපලැබීමට මෙම උතුම් කුසලය හේතු වාසන වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රර්ථනා වන්නතුවයි ධර්මදේශනය සඳහා පින්බරදායකත්තය ධර්මදේශනය සඳහා මාතෘකාාවක් අවශයන්තියන නිවන් මඟට උපනිශ්‍රය වන නිවනටම හේතු වෙන උපකාරවෙන ධර්මදේශනාවක් සිද්ධ කරන හැටියට. ඒ සඳහාමං තෝරගත්තා සංයුක්ත නිකායේ යමක වගේ පස්සනිි සූතරය නෝච්ේ අස්සාධ සූතරය සංයුක්තනිකායේ යමක වගේ පස්සනි සූරය නෝච් අසාධ සූතරය. මෙ සූතරය ඇසුරු කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරනවා නිවනට උපකාර පිණිස. ෑම කනෙක්ම අනිකු සියලු දේවල් ලබලතියෙන නිසා අපි නොලබපු දෙයක් බලාපොරොත්තිනා ඒ තමයි නිර්වාණවබෝධය මෙතෙක්කල් නිවනා අවබෝධ කරගන්්ඩ බැරිවෙච්ච නිසා චත්‍රාරි සත්‍යය තුළින් නිවන්දකිට බැරිවෙච්ච නිසා අපි නැවත නැවත සංසාර චක්කරයට වැටුණා අදත්තේ සංසාර චකරේ එක් නවාතැන් පොළක නැවතිලා කායික මානුසික දුක්කිදිිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රවෘතිය දුකක් හැටියට ප්‍රවෘතිය කැන පැවැත්ම අප්‍රවෘතිය සැපක් හැටියෙට හටගැන්ම දුකක් හැටියට නොහට ගැන්ම සපක් හෙටියට එනිසා අපි හටගැනීමම් අනන්ත ප්‍රමාණ සංසාරය අපි එ භවයෙන් භවේ් වැටිවැට නැවත නැවත ඒවෑන් චුතවෙලා නැවත නැවත සසරටම වැටුණ එනිසා අපට දැන් අවශ්‍ය කරනවා ඒ දුක්කිිත සංසාරීයෙන් නික්මයාම මිදීම ඒ මිදීමේ මගතියෙන්නේ ආර්යෂ්ටාංගික මාර්ගය ඒ උතුම් වූ නිවැරදි මාර්ගය ලෝකයාට දේශනා කළි විවර්ථ කල්ල දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ සම්බුද්ධ ශාසනය ඉතාමත්ම නිවැරදදිව පැහැදිලිව දැන්ඩ ලෝකයේ ක්‍රාත්මක වෙන පවතිනවා. තතාාගතයන් වහන්සේගේ ඒ උතුම්මුස් සබුද්ධ ශාසනය. එසාාසනය බුද්ධ පුත්‍රයන් වහන්සේලා බික්කු බික්ුණ උපාසික උපාසිිකා කියන සිව්වානක් පිරිස්සයිඉන්නවා. එයින් බික්කු බික්කුණි කියන ඒ ්‍රතාගතයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒ ධර්මය දේශනා කරනවා. ඒ ධර්මය ශ්‍රවනය කිරීමේ භාග්‍යය ලැබුණු ශාල පිරිසක් ලෝකය පුරහා ඉන්නවා. ඒ ධර්ම අවබෝද්ධය තුළ මග පල මේ මොහොත්ත වෙනවිටත් ලබපුවායත් ලබනායත් ඉන්නහා. අපට තාම බැරිවුනානං අපග තියෙන අඩුපාඩුවක් දුරලතාවයක්. එනිසා අපි නිරන්තරෙන් වෑයම් කළයුත්තේ සසර පැවැත්ම සඳහා මහන්සිවීම නෙමි ඒ සඳහා සසර පැවත්ම සඳහ නෙමී වෑයම් කළයුත්තේ මෙ සසරෙන් විිදීම සඳහා. ඒ සඳහා මේ සූත්තරය උපකාරවේවී. දුරජාණන් වහන්ස දේශනා කරනවා මහනින ඇස ආස්වාදයක් නැත්තම් ඇසිං මිදිනන ඇස ආස්වාදයක් තියන නිසාම ඇසෙහි එලෙන. ඇසේ ආදිිනවයක් තියන නිසාම කලරෙනවා ඇසේ නිස්සරණයක් තියන නිසාම ඇස විදනවා මේ ලෝකේ අම්කිසි ක සේ ආස්වාදය ආස්වාදයක් හැටියට දකිනවද ස ද ආදිිනවයක් හැටියට දකිනවද නිස්සරණයක් හැටියට දකිනවාද ඔහු අය නියතවස්සේ මේ යථ අස්සභාවය දකිනවා. ආස්වාදය ආස්වාදයක් හැටියටක් ආදීන්නවය ආදීනවය හ නිස්සරණය නිස්සරණය හැටියට. යමෙක් නිවැරදිව දකිනවාද හ ඇසන් ිද මෙලෝක අම්කිසිකෙනෙක් මේ ආකාරයටසිං මිදුනත් ය මේ සත්ත ප්‍රචාවාතරේ දෙවියන් මරුන් සහිත සත්්‍ය ප්‍රචාවතරේ ය සීමමා රහිත සිතිං වාසය කරනවා සියලු කෙලෙස්වලෙන් නිදහස්ව චිත්ත විවේකිීව වාසය කරන. මහනනී එනම් යම්කිසි කෙනෙක්. ඇසේ ආශ්වාදයක් තියන නිසාම තමයි ඇසයි එලෙන්නේ. ඇසයි ආදීනවයක් තියන නිසාම තමයි ඇසෙහි කලකිරෙන්නේ. ඇසෙන් නිසාරණයක්. ය නිසාම තමයි එකනැස්සන් මිදීමක් තියන නිසාම තමයි එසි විිදන්නේ. මහනෙන යමෙක් කනේ ආශ්වාදයක් තියන නිසාම කනෙහි ඇලෙනවා. කනේ ආශ්වාදයක් නැත්තම් යමෙක් කනේ ඇලනිනේ. කනේ ආශ්වාදයක් ඇති නිසාම... ඇ කනේ ආදීනවයක් නැත්තම් යම කනෙහි කලකිරෙන්නේ නෑ කනෙ නිස්සරණයක් නැත්තං යමෙක් කනින් මිදන්නේන කනේ නිස්සරණයක් ඇතිනිසාම කන මිදෙනවා කිය මිදනව කියන නැවත නොපැවතින තැනට කනේ ක්‍රාකාී සිද්දු නොවෙන තැනට සිතහදනවා කනේ ක්‍රාකාරරිීත්‍යය මතු නූපදන තැනට පත් ො තැනට සිත හදන. එ සිත හදන්නේහනෙන් මිදීමක් තියෙන නිසා.හනෙන් මිදීමක් නැත්තං ලෝකී මෙලොකි සත්‍යයා තවස්ය සසුල් දුක්ක.හනේ නිස්සාරණයක් ඇති නිසාම හනෙන් මිදෙන එකනේ මතු නූපද නැතැනට පත් කරලා සසරෙන් මිදෙනවක් කියන කාරණය. මහනෙන යමෙක් නාස්්‍යය ආශ්වාදයක් නැත්තම්ඒ ආස්වාදයක් නැත්තම් ඒ කලකිරෙන්නේ කනෙහි නාසේ ආශ්වාදයක් ඇද්ද එයනුව නාසේ ඇලෙනවා. නාශය ආධීනවයක් ඇද්ද ආදිනෙව නිසාම නාසේ කලකිරෙනවා. නාශයෙන් මිදීමක් නිස්සරණයක් ඇද්ද එනිසාම නාශයෙන් මිදිනවා. නිස්සරණයක් නැත්තම් නාසයෙන් මිදීමක් නෑ නිසරණයක් තියවා නිස්සරණයක් තියන නිසාම නාසේමිදෙන මහනින යමෙක් දිවෙයි ආශවාදයක් නැත්තම් එ දිවෙයි කලකිරන්නේ දිවේ ආස්වාදයක් තියන නිසාම දිවේ යැලෙන දිවේ ආශවාදයක් නැත්තම් දිවයි එලෙන්නේනේ දිවේ ආශවාදයක් තියන නිසාම දිවේ ඇලිෙනවා. දිවයි ආදීනවයක් තියන නිසාම දිවේ කලකිරෙනවා දිවේ ආශ්වාදයක් නැත්තං දිවේ කලකිරෙන්නේ ආදීනවයක් නැත්තම් දිවේ කලකිරෙන්නේ දිවයි නිස්සරණයක් නැත්තං දිවෙන් මිදීමක්නේ දිවෙ නිස්සරණයක් තියෙන නිසාම දිවෙන්මි දෙෙන මහනෙන යමෙ කයි ආශ්වාදයක් නැත්තම් කවේ කයේ යලෙන්නේ ආශවාදයක් ඇති නිසාම කය යැලෙනවා යමෙක් කයි ආදීන්නවයක් නැත්තම් ශරීරයා ආදීනවයක් නැත්තම් සරීරය කලකිරන්නේ. ශරීරයේ ආදීනවයක් ඇති නිසාම ශරීරය කළකිරෙනවා. සරීරෙන් නිස්්සාරණයක් නැත්තම්. ශරීරයෙන් මිදීමක් නෑ. ශරීරයේ නිස්සරණයක් මිදක් ඇතිනිසාම ශරරෙන් මිදෙන කයිම් මිදෙන. මනිනී යමෙ මනස්සේ. ආශ්වාදයක් නැත්තම් මනසේ ඇලෙන්නේනේ ආශ්වාදයක් නැත්තම් මනසේ ආශ්වාදයක් තියන නිසාම මනස ඇලෙනම් මනසේ ආදීනවයක් නැද්ද ඒනම් කලකිරන්නේ මනස්සේ අදීනවයක් ඇද්ද ඒ නිසා මනසය කලකිරෙනවා මනසේ නිස්්සාරණයක් මිදීමක් නැත්තා කවදාවත් මනස මිදන මනස මිදීමක් තියෙනවා මනස මිදීමක් ඇදද ඒ නිසා මනසේ මිදන මහනෙන යම් කිසි කෙනෙ මේ අධ්‍යාත්මික අආයතනහයේ ආශ්වාදය ආශ්වාදය හැටියටත් ආදීනව ආදීනවයා හැටියටත් නිසය නිස්සරණය හැටියටත් යම් දාක අවබෝධ කරයිද. දැනගැනීද. මේ දෙවියන් මාරයන් බ්‍රහ්මයන් සමය සත්්‍ය ප්‍රජාවසාහිත මේ ලෝකේ. ස සීාව ඉක්මෝ සිතින් වසය කරනවා. එස එකන සියලු කෙලෙස්්‍රවලින් මිදිලා. කෙලස්වල නිික්ලේෂී බවින් නික්ලේෂ සිතින්වාශය කරනවා. හනම් අපි බලමුහෝ ඇස කණ නාශ්‍ය දිවශරීරය හා මනස්ස කියන එක ආස්වාදයක් තියනවද ආදීනවයක් තියනවද මිදීමක්කවත් නිස්සරණයක් තියෙනවද ඔවති ආස්වාදකුත්ති . E <deal wir vastly lava heartless> ඒ අශ්වාදය තමයි ඇසන් නිස්සා යම්වෙලාවක යම් කෙනෙක් යම් සතුටක් සොම්නසක් ලබනවනං ඒ ඇහේ ආස්වාදේ යම් වෙලාවක ඇහේ ආදීනවයක් තියෙනවද ඒ ඇසේ ආදීනව දැක්කද එසෙහි කලකිරෙනවා යමෙක් යම්වෙලාවක මේ ඇසසන් මිදීමක් දැක්කති ඇස නිදහස්වීමක් දැක්කද මානනී ඇසේ නිස්සරණය එනං දැනට පවතිනවා ඇසේ ආස්වාදය ආදීනවය දපුට අවශ්‍ය කරනවා එකක් එමක ඇස විදීම හෙවත් ඇස නිදහස්ස ඇසේ නි්සරණය අපට ඒකතාම ලබන්්ඩ බැරි වුණ නවතනවත ඇසේ ආස්වාදය මහොයිෙන ඇසේ ආස්වාදයක් තියෙන ඇසේ ආශ්වාදයක් නැත්තං ඇසේ ඇලෙනිනේ ඇසේ ආශවා ඇතිනිසාම ඇසේ මෙ සත්‍යය ඇලෙන ඇසේ ආදීනවයක් නැත්තම් ඇසහි කලකිරින්නේ ඇසේ ආදීනවයක් ඇතිනිසාම එසහි කලකිරිෙනවා. ඇසෙන් මිදීමක් නැත්තම් කවදාවත් ඇස මිදක් නේ ඇසේ නිස්සරණයක් නැත්තම්. ඇසේ නිස්සරණයක් ඇති නිසාම ඇසෙන් මිදිනවා. මහනෙන ඇසහන නාශ්‍ය දිව ශරීරයයා මනස්ස අයිති දුකට. මේස් ආයතන හයේ පැවැත්ම අයිති මහනෙනි දුකට. එනං ආස්්වාදය මොස්හොයෙන ආශවාදකයන් ඇසනිසා ලබන සතුට සොම්නස ඇේඒ සතුට සොම්නස තාව කාලිකය ඒ සයිති අනිත්්‍යයට ඒ අසයිති දුකට ඒ සයිති අනත්මයට අපේ සභභාව අවබෝධ කර නොගත්ත නිසා අපි ඇසෙහි එලෙනවා එලෙන්නේ ආස්වාදය නිසා යමෙක් ආදීනව ආදිිනවයක් හැටියට දකිනවන ඇසේ ආදීනව ඇසේ ආදීනවයමොකක්ද හැසේ තියෙනවා ජාතිස්භාවයක් සනයක්ෂණයක් පාස්ස ඇස හටගන්න ඇසන මේ හටගන්නේ සතරම හදහතුන්ගේ ක්‍රියාවක් කටගන්න එ නැවත නැවත හටගැනීම දුකක් ද නැවත නැවත හටගැනීමටම ඉඩකඩ සැලසුවත් හටගැනීමටම ඉඩදුන්නොත් අපට නිස්සරණයක් වත් ඇසෙන් මිදීමක් ලැබෙනන්නේන ඒකැ දුකින් මිද දුකින් නිදහස්වීමක් ලැබෙනිිනේ එනම් ඇසේ හිතියන්නේ ජාති දු්‍ය ස්ෂනයක්ෂණයක් පාර්ත හටගන්නා ඒ හටගන්න කාලය චිතක්ෂණ දාහතකට සීමාවෙනවා. හටගෙන පැවැත්ත නැතිවෙන කාලය චිතක්ෂණ දාහතකට සීමාවෙනවා ය සතරම හදාතුන්ගේ ක්‍රියාව. අන්න එතන ආදිිනවයක් තියන්නේ. එතුොට චාතිය ජාති දුක්්‍යය හටගැනීමේ දුක. එවගේම ඇසේ තියෙනවා දිරීමක් ඇසේ තියෙනවා දීමක් තුආලීම විනාසවීමක් ඇසේ පෙනෙනවා ඒසේ අදිනවය ඇසේ තියෙන ව්‍යාධයක් එකැන විවිධාකාරය ආබාධහටගන්න ඇස ඇස තුළ ඇසන මේ සත්‍ර මහදහත්තුන්ගේ විකෘතිතාවය ඒ සත්‍ර මහදහතුන්ගේ විකෘතිතාවය තමයි ඔය ආබාධ කියලකයන් ලෙඩරෝග කලකයන් එන ඇසේ තියෙනවා ආබාධයක් තො ඇසේ ජාතියක් තියනවා ඇසේ ජරාවක් තියෙනවා සහි ව්‍යාධයක් තියවා ඇසෙහි මරණයක් තියවා ඇසේ මරණය කුත් තියෙනවා ඇබ මර සනි මරණය සම්මුතිමරණය සනිකමරණය කියන්නේ චිතක්ෂණ දාහතකට සීමාවෙච්ච නිසා එ චිතක්ෂණ දාහතක් තුළ ඇතිව පැවැත්ති නැති වෙන නැතිවෙනවා කියන්නේ මරණය පවතිනව කිව ටිති කියන හටගන්නෝට කිව ඔප්පාද කියන ත උපාදයක් තියෙනවා ටිතියක් තියෙනවා විනාශයක් තියෙනවා එවිනාශය තමයි මරණය සනික මරණය එන සනයක් ෂණයක් පාස ඉපද බිඳනවා ඉපදනොට කිව උදයක් කියලා බිඳනෝට කිව බැයි කියන. යමෙක් නිවැරදිව දකිනවනං ඒ පදන ස්භාාවයා හා බිඳෙනස්භාවය. ඒ ඇසතුලින්ම චතුරාරි සත්‍යයත් ප්‍රකට කරගන්න පුළුවන් එක කොමත. ඒ සතර මහාදහතුන්ගේ උදේය චිතක්ෂණ දාහතක් තුළ ඇතිව පැවත්ත නැතිවෙන සභාවය ඇති වෙනවට කිව උදය කියල උප්පාද කියන උදය කියන. හැබැයි උපාදයවත්. ප්‍රත්තයට අනුරූපවයි කියලා ප්‍රත්යට අයි උදය හෙවත් උපපාදය කියන එක මනස්සට දර්ශනය වනොත් සමුදාාරය සත්‍යය ප්‍රකට වෙනවා. එකඇන්නේ හේතුෝ ප්‍රකට වෙන. සමුදයකැනෙ හේතුවයි. එතුමට ඒ ප්‍රත්යට අ උදය දෙකීමත් තුළ ජාති දුක්ඛය ප්‍රකට වෙන. එවගේ ශණයක් තුළ උපපාදය උදය දර්ශනය තුළ දුකාරය සත්‍යය ප්‍රකට වෙනවා. දැ නිස්සාරණය හෙවත් මිදීම ඇසන් ගැලවෙන්ඩෙන කැනැස කියන්නේ සතරමහදාතුන්ගේ ක්‍රියාවෙන් ගැලවෙන්ඩ මොකත මත් ක්‍රියාවෙන් ගැලවෙනවා කියැන්නේ මතු නූපදන තැනට පත්කර ගත්තොත් අපි දුකින් මිදිනවා. ඇස හෙවත් ඒ සතර මහදාහතුන්ගේ ක්‍රියාව මතු නූපදන තැනට පත්කරගත්තොත් අපි දුකින් මිදිනවා. එහනම් මතු නූපදන තැනට පත්කරගණ්ඩනං අපි ඒ ඇසහෙවත් සත්‍ර මහදාහතුන්ගේ ක්‍රියාවට ප්‍රත්්‍යය වෙනධර්මය අයි කරන්නෝනේ ප්‍රත්්‍යය කියන්න උපකාරධාර්මය දැන් උපකාරධර්මය මොකත් උපකාරධර්මය කර්මයයඒ ඇසයිති කර්මේට. මූලික වෙලා සතර මහදදහත්තුන් ප්‍රත්්‍යය කරගෙන උපන් ධර්මයක් නිසා අපට පුළුවන් ප්‍රත්්‍යය අයින් කොළොත් ඇසැනමති දුකෙන් මිදන්ඩ. එතකට මතු නෝප දෙන තැනට පත්කරගණඩනම් අපි සමුදය අයින් කරන්න වෙනවා. දෙඟ පිස්සෙල්ල දැක්කනේ මොකන් සමුදය එක ප්‍රත්තයෙන් උදයහෙවත් උපාදය දැක්කොත් සමුදය දර්ශනය වෙනවා සමුදය ප්‍රකට වෙනවා එකැන හේතුව එකකාරය සත්‍යයක් කියල වැටේනවා කද උපකාරයට අනුවයි උදය ය උපකාරයමකක්ද ඇසනැමති ධර්මතාවේ උපදවන්්ඩ උපකාර වෙච්ච ධර්මත්තාාවේ වර්තමානය සතරමහදහදු අන්න ප්‍රත්ථය දැක්කා ඒ සතරමහදහතුන්ගේ සභහාාවය අඩු ඩි සභාාවිය හැදුව කර්මය විසින්. එතොට කර්මය ප්‍රත්තේ ප්‍රත්තයට අනුවත් තමයි සතරම ඇසනැමති සතර මහධාතුන්ගේ උප්පාදේවත් උදය ඒක මනසින් දර්ශනය කරගන්ට ඒක මනසිෙන් දර්ශනය කරගත්තු සමුදයට අනුව එකඇන්නේ ප්‍රත්තයට අනුව උදයදකිනවා දොට ප්‍රත්තයට අනුව උදයදකිනවක් කියන්නේ සමුදාරය සත්‍යය ප්‍රකට වෙන ප්‍රත්තේම තමයි හදන් තොට සමුදාර සත්‍යය ප්‍රකටය චිතක්ෂණ දාහත්තක ඇතිව පැවැත්ති නැතිවීම ඇති වෙනවට කිව්වා උප්පාදේවත් උදේ කියලා එතොට දුක්කාරය සත්්‍යය ප්‍රකට වෙනවා ඇයි බුදුරජාණන්වා ස්‍රදේශනා කරේ හටගත්තන දුකයි දැත වඩ හටගත්තා ප්‍රත්තයට අනුව දාාහත්තක පැවත්මක් සඳහා උපපාදය එකච තක්ෂණයක් පැවැත්මට ඉතිරිකාලය බංගේයට එකච තක්ෂණයක්. දාහත තුොනින් වැඩි කරනවනි අපි ඒයන්නේ උප්පාදය ටිතිය හා විනාසය බංගය තොට මේ චිතක්ෂණ දහතක් තුළ කරු තුන සිද් වෙන්නුව. කරනොත්වන සිදධවෙන්න දහතෙන් වැඩිර හම පනස්සෙ එකයි. තොට කොඩා චිතක්ෂණ පනස්සේක. එයි උප්පාදයටය එකචි තක්ෂණය. විනාසයට එකචිතක්ෂණයයි තො හතලිස් නමයක් තුළ තමයි දිරීමහෙවත් ටිතිය. එන ප්‍රත්තයට අනුව උදයදකින්න එතට සමුධාරය සත්ත්‍යය ප්‍රකට වෙනවා. සනයක් තුළ උදයදකින්ට. චිතක්ෂණයක් තුළ උදයදකින්න, එතකොට දුක්කාරය සත්‍යය ප්‍රකට වෙනවා. මොකද හටගත්තුොත් දුකයි. තො චිතක්ෂණයක් තුළ බංගේට එක චිතක්ෂණය චිතක්ෂණයක් තුළ නැතිවෙනවා දකිට දුක කියනෙ කාර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙන. දුක කියණෙ කාර්ශත්ත්‍යයක් කියලා ප්‍රකට වෙනවා චිතක්ෂණයක් තුළ හටගැනීම සහ චිතක්ෂණයක් තුළ අතුරුදහන්වීම. චිතක්ෂණයක් තුළ හටගන්න හටගත්තන දුකයි. ඒ ජාති දුකේ. ඉතක්ෂණයත් තුළ බිඳනවා අවසන්න වනවා එනං දුක කියේණි කාර්ශත්්‍යයක්. හටගනශනයෙන් නැති වෙනවා. දුකේණි කාර්රිෂ්සත්්‍යය. තොර ප්‍රත්්‍යයට අනු උපකාරයට අනුව උදේදැක්කා උප්පාදිය දැක්ක සමධරර්ශත්‍යය ප්‍රකට වෙනවා. දැන් එතකොට මතු නෝපදින්න. අපි ඇස දුකටයිතිී කියන කාරණය තේරුන්ගත්තා අවබෝධ කර ගත්තා. ඒෙනම් ඇස මතු නෝපදින තැනට පත්කරගන්න ඕන එක තමයි නිස්සාරණය ඇසන් මිදනව කියෙන් ඇසන් නික්ම යනවා ඇසන් අයින් වෙන ඇසන් නැවත්ත නොහට ගන්න තැනට පත්කරනවා ඇසන් නැවත්ත නොහට ගන්න තැනට පත්කර ගණඩනං ප්‍රත්්‍යය ඒත් හේතු අයින් කරන්නටඕ එකැන සමුදය සමුදය අයින් කරන්න ඩෝනේ ඒ තමයි කර්මය ඇ කර්මය විසික් නිර්පානය කරප එකක්නෙ කර්මය විසිෙන් සකස් කරප එකක් එහනම් අපි හේතුව යිංකරන්නන්නඕනේ ඇයි අයිති දුකට නිසා හදන්නේ දුකක් නිසා පැවත්ම දුකක් නිසා එන හේතුව අයිංකරන්න ෝනේ හේතුව කර්මය ද කර්මය කොහමද අයිංකරන්න කර්මයයින් කරන්නන තන්නාව ඉං කරන්න ඕන. තෘෂ්ණාව අයින් නොකරනතා කල් කර්ම හෝසි වෙන්නේ තෘෂ්ණ වහෝසිිද යම් දවසක එදාට කර්මහෝසි. කර්ම අහෝසිිද එහනම් පත්්‍යේ එකැ උපකාරධර්මය අහෝසිි නං මතු ඇසක් සකස්වෙන්නේ නෑ ඇස නැමති සතර මහදාාතුන්ගේ ක්‍රියාවලිය සකස්වෙන්නේ අන නිස්සාරණය ඇසේ ආදීනවය දැක්ක ඒ කොහොමද ඇස ජාතියට අයිති සනයක්ෂණයක් පාස හටගන්න ඒ ජාති දුක්කේ ඇසේ හිතයෙනව දිරීමක් වෙනස්සීමක් පලුදවීමක් ඒ ඇසේ ජරාවයිය ඇසේ හැදෙනවා අනන්ත ප්‍රමාණ ලෙඩරෝග විවිධාකාරයයාාබාද හැදෙනවා ඇසේ ඒවි්‍යාදියයි ජාති ජරා ව්‍යාදී අර චිතක්ෂණ දාහතක් තුළ ඇතිව පැවැත්ත නැති වෙනවා බංග ඒ මරණය ෂණික මරණයේ ඇස නිසා අනන්ත අප්‍රමාණ සෝක වෙනවා සොක වුණා ඇසේ පෙනීමා ඩුවෙනොකොට ඇස ක්‍රමක්‍රමේ දුර්වල වෙනකොට සෝක වෙනවා අනගාට වෙනවා හඬනව වැලපෙනවා සයි හිදුකට ඒ ඇසේ ආදීනවයයි. ත ඇසේ ආස්්වාදයක් තියෙනවා ආස්වාදයක් තියෙන නිසා ඇසට ඇලෙනවා. ඇසේ ආශ්වාදයක් නැත්තං මේ සත්‍ය ඇසේ ඇලනනේ ඇසේ ආස්වාදයක් ඇති නිසාම ඇසේ ඇලෙනවා. ඒ ඇසේ ආශ්වාදයක් තමයි ඇස නිසායම් සතුටක් සුම්නසක් ලබන සතුට සොම්නසට එක චිතක්ෂයේ යිුස. චිතක්ෂණය ආයු්‍ය ඇති සතුට සොම්නස්ට ඇලුම් කරනවා ඒසේ අස්වාදය. ආදීනව ආදීනවයක් හැටියට දකිනව නිස්සරණය නිස්සරණයක් හැටියට මිදීම. ත මිදෙන්නේ කොහොමද ඇසයි ගැලවෙන්නේ කොහොමද. බුදුරජාණන් වහන්සේ දේශනා කලා පැහැදිලිවම මහනෙන මේ ආයතන හයි නිරෝධය නිවනයි. ැන අයතන හයින් එකක්වත් නොපවතින තැනක. ක්‍රියාත්මක නොවෙන තැන. නැවත හට නොගන්න තැනයි නිවන. ඇසයම් තැනක හටගන්න නැද්ද. කනයම් තැන හටගන්න නැද්ද නාසේයම් තැනක හටගන්න නැද්ද දිවයම් තැනක හටගන්නේ නැද්ද සරීරයයම් තැනක හටගන්න නැද්ද මනසයම් තැනක හටගන්න නැද්ද මහනනයේ නිවනැයි. මහ යම් තැනක ඇස හට ගන්නවද කන හට ගන්නවද නාශයද්දිව ශරීරය මනස හටගන්නවද මහනිනයේ දුකි හටගැන්මයි. එනං ඇසේ ආශ්වාදයක් තියෙන නිසා ආශ්වාදී ඇලෙනවා. ඇසට ඇලෙනවා. ඇසේ ආශ්වාදයක් නැත්තා ඇසේ ඇලනිනේ අවාද ඇතිනිසාමලෙනවා ආස්වාධය තමයි සතුට හස්සොම්නස බැච්චි තක්ෂණය ආයිශ්‍ය ඇසේ ආදීනවයක් තියෙනවා ආදීනවයක් නැත්තම් ඇසෙහි කලකිරන්නේ එනෙහි ඇසේ ආදීනවයක් ඇතිනිසාම ඇසෙහි කලකිරෙනවා දොට ඇස ඉන්නෙ මේ සතර මහදාතුන්ගේ ආස්වාධය තියන්නේ සතරමහදාාතුන්ගේ එනිසා හට ගන්න සිති ආදීනවය තියන්නේෙත් සතරමහදහතුන්ගේ ක්‍රියාවතුළ ආදීනවයතියන්නේ ත සතරමහ දාතුන් තමයි හටගන්නේ සතර මහ දහතුන් තමයි දිරන්නේ සතර මහදාාතුන් තමයි ලෙඩවෙන්නේ. සතරමහ දහතුන්ගේ අභාාවය තමයි මරණය චිතක්ෂණ දහතක්දල ඇතිවන ඇතිවෙනවයි. ඒ සතර මහදාාතුන් නිසා ඇතිවන සිතේ අපහසුතාාවය සෝක්‍යයි සතර මහදාතුන්ගේ විකෘතිතාවය නිසා සිතේඇතිවෙන අපහස්සුව කනගාටුවයි එ සතර මහදාාතුන්ගේ විකෘතිතාවය නිසා සිතේ ඇති වන දුක්ක දෝමනස්්‍යය එ සිතේතිවන අපාසුතාවේ. දොර සිතේ ඇතිවන අපාසුතාවේ දුක්.ඒ දුකට පාදක උනිමුණන් සතර මහදාාතුන්ගේ ක ඇතිවනැති වෙන ස්වභාාවයයි. ඇතිවෙච්ච සභාවයම පවතිනවාන දුකක්නය බුදුරජාණන් වන් සේහන අනිත්්‍යේ කළ දේශනා කරන්නේ තථකතය ස්‍රදේශනා කළේ සබබේ සංකාරානිිච්චා සරු සංස්කර ධර්මය අනිත්්‍ය එන ඇසේ මිදීම චතුරාරි ශත්‍යය තුළින් චතුරාරි සත්‍යය අවබෝධය තුළින් ඇසෙහි මිදීම අපි ගණ්ඩෝනය දැ අපි මංිසල පෙන්වා ප්‍රත්ථයට අනුව උදේ දකිින්. එකනෙ උපකාරයට අනුව උදේ දෙක්කොත් සමුදේ ප්‍රකටයි. දොර සමුදයක ඇන හේතුවයි වර්තමානය සතර මහ දහත්තුන් එසනැමති ප්‍රඥප්තිහෙවත් සම්මුති ධර්මය සකස්කරන්ඩ ප්‍රත්‍ය වෙච්ච ධර්මය, සතර මහ දහතුන් සතර මහදහත්තුවන්ගේ ප්‍රකෘතිතාව හා විකෘතිතාවය කර්මයටයිති එකක්. එනම් ප්‍රත්්‍ය කර්මයයි. හයි කර්මය හෝසිි කරඩ තොට එකයි කර්ම සියලු කර්මයන්ගේ අවසානය නි වෙනයි කර්මය. හැබ කර්මෂය කරන්නනම් කර්ම අවසන් කරන්නනම් තුෘෂ්නාව අවසන් කරඩනි. තන්නාව අවසන්න කරන තාක්කල් කර්ම සේවෙන්නේ. එහනම් දැන් ප්‍රත්යට නුව උදයදක්ක එතන සමුදය දැක්ක ද. ඒ සතරම හාදාාතුවන්ගේ ක්‍රියාව විකෘතියෝ ප්‍රකෘතිතත්වයට පත් කරන්න ප්‍රත්ථ්‍යය දක්ක කර්මයයි කර්මයට ප්‍රත්ථය දැක්කා තෘශ්ණාවයි. ද සමුධාරය සත්‍යය. දුක්කාරය සත්‍යය. ද ඇසයිතති දුකට කියනවනි. දැ කොහොමද දුකට අයිති කියන්න නෙස. ඇයි ඇසේ තියෙනවනි ජාති දුකයක්. ප්‍රත්ත අනුව ද දො උපකාරයට අනුව උදයදකින් චිතක්ෂණය තුළ ඇති වෙන ඒෂනයෙන් නැතිවෙන ඒකාරි සොත්්‍යයා රැසේතියෙන්නේ ජාතිදුක්කේ ජරාදුක්කේ ව්‍යාදිි දුක්කය මරණ දුක්කේ සෝක කණගාටු හැඩින් වැලපි දුක්කදෝමනස්ය ඇස්ස මූලික කරගෙන සිත අපාසුතාවයට පත්කරනවා මේ ධර්මතාවලින් කනගාටු හැඩීම් වැලපීම් දුක් දෝමනස්්‍යය සිතා පාසුතාවයට පත් කරනවා සිතට පීඩනයක් ඇති කරනවා සිතට වදයක් ඇති කරන එහනම් දුකයිදෙ සපයිද. එතකොට අදීනවයක් තියනවද අධිනවයක් තියෙනවා. එහනම් මිදීමක් නිස්්සරණයක් තියනවද නිස්සරණයක් නැත්තං මේ අසන් කවදාවත් මිදින්ඩබේ නිස්සාරණයක් හෙවත් නිදහස්වීමක් ඇසේ තියෙන නිසා මෙ ලෝකෙ සත්වය ඇසෙන් නිදහස් වෙනවා. කොහමති නිදහස්වය පලය උපදවන හේතුව අයින් කරනවා. තො සතරමහදාහතුවන්ගේ ක්‍රියාව පලයයි. හේතුව කර්මයයි ඔයස නැමති ධර්මතාාව සතර මහදාතුන්ගේ ක්‍රියාවක්න තවට ඒ පලය උපදවිවවා හේතුවෙන්ඒ කර්මයයි එ කර්මය ප්‍රත්තියයි. තර කර්මයට ප්‍රත්තියයි තෘෂ්නාව එනයිංකරන්ට් අන්න නි්සරණය අන්න අයිංකර ගත්ත. මකත් දයිංකර ගත්තයේ ක තෘෂ්නාව. එදොරේ සමුධාර සත්‍යය. ඒදොර ජාති දුක්ක ජරාදුක්ක ව්‍යාධි දුක එක දුක්කාර සත්‍යයයි. හොඳයි. එදොර අයින් කලා අනගක නිරෝධාරය සත්‍යයයි. හේතු අයින් කලා සමුද අයින් කලා සමුදයයින් කලාමික නිරෝධා අරි සත්්‍යේ ඒකට අප මාර්ග්‍ය ආර්යෂ්නාාගික මාර්ගයේ නිවැර දිව දර්ශනය වී වී ඒත් චතුරාරි සත්තේ හරි දැ අපට මේතුලින් චුල සෝතා පන්න වෙන්නක් පුල අදිග මේකට පත්වවෙන්නත් පුල කැන මාර්ග පලයක් ලබන්නත් පුල ද මාර්ගපඵලයක් ලබන්නේ කොහොමදමකි ත්ගන්න ඇස ආත්මේ වශයෙන් ගන්නවා ඇස ආත්මය වස්සයෙන් ගන්න තා කල් ආත්ම දිට්ටිය ආත්මදිට්ටේ කියන්නේ සක්කයි දිට්ටිය ආත්ම වශයෙන් ගන්නව කියන්නේ මමමගේ කෙළගන්නා මම වගේ කෙළගත්ත ආත්මයි ඇස මව කියන්න පුළුවන්ද මගේ කියන්ඩ පුළුවන්ද මට අයිති කියන්ඩ පුළුවන්ද ආත්මය කියන්නේ නොවෙනස් හා තමාගේ වශයෙහි පවත්වන්න පුළුව එකක්. තමාගේ වශ්‍යයේ ඇස පවත්වන්න පුළුවන්ද. ේ. තමාගේ කැමැත්ති හැටියට තමාගේ වුවමනාවේ හැටියට ඇස පවත්වන්න පුළුවන්න එතවට ඇස නෙමයි අර සතර මහතාතුන්ගේ ක්‍රියාව එක හොඳට මතක තියාග. ඇසනැමති සතර මහදාහතුන්ගේ ක්‍රියාව තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්නම් ආත්මයින්නේ ඇස දකිඩෝනි අනාත්ම ධර්මයක් හැටියට. අනාත්මයි කියලා කියන්නේ ආත්මයට විරුද්ධ වචනය. ආත්මයි කියන්නේ තමාගේ වශයහි පවත්වන්න පුළුවන්. එතොට ආත්ම කියන වචනේ බැහැර කරන්න වෙනවා මොකද තමාගේ කැත්ත හට පවත්වන්න බැරිනි. නිතතේ ස්තිර දෙයක් තමයි ආත්මය කියලා කියන්නේ එහෙම නැති නිසා ආත්මය කියන සංකල්පය බැහැ කරඩ වෙනවා ආත්මදිට්ටිය ආත්මදිිට්ටි අයින් කරණ්ඩනම් අනාත්ම ලක්ෂණය ප්‍රකට ව්ඩෝනය බලවත් වෙඩෝනය. අනාත්මයි කියන එක තොට අනාත්මයි කියනෙමකක්ද අනාත්මයි කියන එක දර්ශනය කර ගණඩන ඒ මනසරේට ප්‍රථ්‍යක්ෂ කරගණ්ඩන කාරයට අනුව පැවතුම දකින්න ලෝනි. එකන ප්‍රත්තයට අනුවැ උපකාරයට අනුව පැව. තො ඇස නැමතිය සතර ම හදාාතුන්ගේ ක්‍රියාව පවතින්නේ උපකාරයට හෙවත් ප්‍රත්තයට අනුවද නැද්ද පත්යට අනුව දමකද්ද ප්‍රත්තයට අනුව පවතින් සතර මහදහතුන්ගේ ක්‍රියාව ඒකට ප්‍රත්ථ්‍යය කම්ම චිත්ත ඉර්තු ආහරකන ධර්මතා හතර ඒ සතරමහ දාහතුන්ගේ ක්‍රියාව චිතක්ෂණ දාහතත්තුලළ ඉපද බිඳනවා. ඒ පද බිඳිනව වෙනුවට ප්‍රත්්‍යය වෙනවාක් කම්ම චිත්ත යුරතු ආහරකයන ධර්මතාාවය ප්‍රත්්‍යය වෙන උපකාරය වෙනවා. දෙතොටේ ප්‍රත්්‍යයට අනුව නෙමීද පැවැත්මඒ සතර මහදහතුන්ගේ වර්තමානයේ පැවැත්ම ප්‍රත්තයට අනුව නෙමීද. එකන්නේ චිතක්ෂණ දාහත් අදට ගඩ හොඳට තේරුම් ග්ඩ හොඳට අවබෝධ කරගන්ඩ මේ එකම ධර්මතාවයක් අරගෙන චතුරාර්ය සත්‍යයක් සෝවාන් කෙන පලියල බන්න පුළො සෝවාන් කෙල කියන්නේ ආත්මදිට්ටියයෙන් බැහැරවීම ආත්මදිට්ටය තියෙනවා විසි ආකාරය එ විසි ආකාර ආත්මදිට්ටයෙන් බැහැරවීම තමයි තුුල්ල සෝතා පන්ව ස්ෝන් කිය ආත්ම දිට්ටිය බැහර කරන්න නම් අනාත්මලක්ෂණයකැන ඊට විරුද්ධ දේ සිතේ බලවත් එෙන්ඩෝ එයි අපේ සිතේ දැනට බලවත් වෙලා තියන ආත්මදිට්ටිය නිත්‍ය ඉස්තිරයි කියලාහ තමාගේ වශේ පවත්වන්න පුළුවන් ධර්මතාවයක් හැටියට තමයි අපේ සි සිතට අනුගතවෙලාතිය සිතෙයි බලවත් වෙලා තිය බුදුරජාණාන්ස දේශනා කරනුවන ආත්මයක් නෑ කියලා අනාත්මයි කියලා එන අනාත්ම ලක්ෂණය සත්‍යද්ද කියන එක අපි සිතට සහතික කර ගඩුවනි අනාත්මයි කියෙනෙ මොකක්ද අනාත්මයි කියලා කියන්නේ ප්‍රත්තයට අනුව පැවතුම දෙක්කොත් අනාත්ම ලක්ෂණය දකිනවා අනාත්ම ලක්ෂණය තමාගේ කැමැතෙටට පාතන්න බැහැ තමාගේ කැමැත්තයටට පවත්වන්න පුළුවන්න්නං ආත්මයි තමාගේ කැමැත්තැටට පවත්වන්න බැරිනම් එක නාත්මයි තමාගේ කැමැත්ත හැටියට ඇස්සහවත් ඒ සතරම හදාාතුන්ගේ ක්‍රියාව පවත්වන්න බැරි බව හොඳට තේරෙනවා. හැබැ අනාත්ම ලක්ෂණය ප්‍රකටනය බලවත් වෙලානේ සිතේ ස්ථාවර වෙලා නෑ. ඒනිසා නැවත නැවත ආත්ම දිට්ටියට වැටනවා ආත්ම දිට්ටිය න සක්කයි දිිට්ටියට. සක්කකායි දිට්ටිය තියනක්තාකල් ස්ොවාන් බෑනි සක්කාය දිට්ටිය නැතිවෙන්නේ අනි ධර්මතාකත් තමයි මොකත් විචිකිච්චාව හා සීලපත පරාමාස. අනිකුත් රෘත අනිකුත් පිළිගැනීම් අනිකුත් ඇදහීම් හා සැකේ කියන මේ ධර්මතා තුන එකට නැතිවෙන්නේ. මේ ධර්මතා තුන නැති කරන්න භාවනා කරම තුනක් නෑ. තුන් ආකාරයකට භාාවනාවක් ඔන්නේ. ආත්මදිට්ටිය නැතිවෙනවද සකායි විට්්‍යිය නැති වෙනවා සක්කාය දිට්ටිය නැති වෙන්නේ සීලබත පරාමාස විචිචිච්චා කියැන මේ සංයෝජන දෙකත් අරගෙන ඔය සංයෝජනත් වවන එකට අරන්තියන්නේ ඒ නිසා සකයිදිට්ටි විචිචිත්චා සීලබත පරාමාස. එහෙනම් ඒ ස්ෝවාන්හෙවත් ඒ අධිගමය ඒ මාර්ග පලය ලබන්ඩනං එතැති චතුරාරි සත්‍ය අවබෝධයි දැන් පෙන්නුව චතුරාරි සත්‍යයයි දැන් පෙන්නන්නේ මේ මාර්ග පලයයි එකනනි ස්ෝවාන්. එනම් ආත්මදිට්ටි අයින් කරඩ අයින් වෙන්ඩනං නනාත්ම ලක්ෂණය ප්‍රකට වඩෝනනි. එකනීට විරුද්ධ වච්චනය කාමවිතර්කය වෙනට අපි ගණ්ඩ කියන ගඩෝ නක් කම විතර්කය. ඉට විරුද්ධක. හිංසාවිතර්කය වෙනුවට මොකද ගණ්ඩෝන අ අපිහිංසා විතර්කය. ව්‍යාපාද විතර්කය වෙනුවට ග්ඩෝනෙ මකක්ද අ්‍යාපාද විතර්කය එකැනීට විරුද්ධක කාමවිතර්කයෙන් අයින්වැඩන නෙක් කම විර්කය ෂනය නික්මුණනම් කාම විතර්කය නෑ. තර ව්‍යාපාද විතර්කය නම් පවතින්නේ ෂනයෙන් අයින්ගෙන්ඩ නම් අව්‍යපාද විතර්කය ග්ඩුවන. ගැනම ෛත්‍රිය. හිංසා විතර්කයන විතර්කයන්නේ කල්පනා කරනවා. හිංසා අනුන් නැසේවා වෙනසේව එදට ඒ විතර්කෙන් සිට අයිංකරන්නන අවිිහිංසා විතර්කයේ ගණ්ඩුවන. ඔසුවපත්තේ. ටේ හතක්වේවා ඕනනි දුදක්ක්‍යෝ. සනේ වෙනස් කරඩෝනට විරුද්ධයට. එ ආත්මදිට්ටිය කියන සිතෙන් ගලවන්ඩනං අපි අනාත්ම ලක්ෂණය ප්‍රකට කරන්නඕෝන. ඇයි ආත්මය කියන වච්චනයට විරුද්ධ වච්චනය තමයි නාත්මයිකන්. එන අනාත්ම ලක්ෂණය ප්‍රට වෙඩෝන. බලවත් වෙෙන්ඩෝන සිතේ ස්ථාවර ෙන්ඩෝන සිතට ප්‍රත්්‍යයක්ෂ වෙන්නඩෝන. අනාත්ම ලක්ෂණ. නාත්මලක්ෂණය ප්‍රත්්‍යක්ෂවෙන්නේ සිතේ බලවත්වෙෙන්නේ ප්‍රත්යටනුව පැවතුම දෙක්කා. එකන උපකාරයටනුව පැවත්මදකිින් නොන. උපකාරයට අනුව කොහොමද පැැ පෙන්නුවනි ඇසක කියන්නේ සතරමහදාහතුන්ගේ ක්‍රියාවක් ඒ ක්‍රියාව චිතක්ෂණ දාාහතත් තුළ ඉපද බිඳෙනවා. ඒවෙනට කම්ම චිත්ත ඉරතු ආර කියන්නේ එක සනයක් ෂනයක් ෂණනයක් පාස ප්‍රත්්‍යයයි. ට ප්‍රත්්‍යයට අනුව නමේයිද ඇසනැමති සතරමහදාහතුූන්ගේ පැවැත්ම අයන ප්‍රත්තයට අනුව පැවැත්ම දකින්ඩ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. උපකාරයට අනුවයි මේ පැවත්මතියන්නේ මට ඕන විදිහට නෙමී මගේ පාලෙන්ටයටත් නැහැ මට පාලනය කරන්න බැහැ උපකාරයට අනුව පැවැත්ම දැක්කොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන කොට බලවත්වෙනකොට ආත්ම දිට්ටිය මනසින් අයින් වෙන. ආත්ම සංකල්පය මනසිං අයින් වෙනවා. ආත්ම වාදය මනසිං අයින් වෙනවා. ආත්ම දිට්ට ආත්ම සකල්ය ආත්ම වාදය මනසින් අයින් වෙනවක් කියන්නේ සොතපන්නයි. ස්ොවාන්. කේ විසිාආකාරයක් තිය නොදන්නව ඇතු ආත්ම දිට්ටිය. එම් ඒ සිතුවිල්ලට විරුද්ධ සිතුවිල්ල අනාත්මයි කියෙනෙක් ඒ සිතුවිල්ල ප්‍රකට වෙන්න ඕනේ බලවත්වෙෙන් ඕනේ. ඒ තුළ සොවාන් දොර සක්කයිදික්්ටි අවසන්. සක්කායිදිිට්ටි අවසන්නං සිලපත පරාමාස් විචිගිච්චා දෙකත් අවසන්න. දැ බලන්ටකම එකම ධර්මතාවයක් අරගෙන ආස්වාදය ආදීනවය හන් නිස්සාරණය. මේ ධර්මතත්තුන ඉතාමත්ම නිවැරදි අවබෝධ කරගන්න. අස්වාදය තියෙන නිසාහස්වාදය ඇලින එතමයි සතුට හස්සම්නසන්. ආදීනවයක් තියෙනවා. ජාති දුඛයක් ජරා දුක්ඛ්‍යයක් ව්‍යාදිී දුඛ්‍යයක් ක්ෂණයක් චිතක්ෂණ දහතත් තුළ ඉපද බිඳෙනව මරණස්භාවයක් ජාති ජරා ව්‍යාදිී මරණ ඇස නිසා සෝක වනුවාර අනන්තයි අනගාටු හැඩීම් වැලපීීමම් දුක්ක දෝමනස්යන් විඳ. ඇසනැමති සතරම හදහතුන්ගේ ක්‍රියාව නිසා. එනම් ප්‍රත්්‍යයට අනුව උදය දැක්කා එකන උපකාරයට අනුව උදය දැක්කනම් සමුදය ප්‍රකටයි සමුධාර සවඒ කාරිසත්ය ඒතෝට අනුවයි පලිය එන ප්‍රත්්‍යට අනුව උදය දැක්කා ජාතිදුකේ එකන උදය හවත් උපාදය කැන හටගැ හට ගැන්ම දුකයි. එහනම් නොහට ගැන්ම. එ නොට ගැන්ම නම් මකදද කරන්නටඕනේ. ප්‍රත්්‍යයින් කරන්නන්නනේ. මතු නෝපදින තැනට පත් කර ගණ්ඩනම් උපකාරධර්මය අයින් කරන්න ලොන් එද උපකාරධර්මය මකන්ද. වර්තමානී කම්ම චිත්තා හාර කියන ධර්මතාවයන් ප්‍රත්්‍යය වෙනවා මේ ස්කන්ධ පංචක රූපස්කන්දය පැවත්ම තියනතාක්කල්. එයි චිතක්ෂණ දාාහතක් තුළ ඉපද බිඳනව වෙනුවට මෙහෙෙන් කම්ම චිත්ත ඉර්තු ආහාර කියන ධර්මතා හතරෙන් නිරන්තරයෙන් රූපලා උපද වනවා රූප කලාපොට ප්‍රත්්‍යයයි. ඒ ක්‍රියාවට ප්‍රධාන දායකත්්‍යය ගත්තේ කර්මය විසින්. එ වර්තමානි කර්මේශය කරන්න ඕනේ කර්මය ප්‍රත්තිය. පෙරකරගත්ත කර්මය ප්‍රතිඵලය තමයි ය ඇසහෙව සතරමහදාාතුන්ගේ ක්‍රියාව එහනම් පෙරභවේ කරගත්ත කර්මවල ප්‍රතිප්ඵලයක් සතර මහදාාතුන්ගේ ඇසනැමති ක්‍රියාව එන වර්තමාන කර්මශය කරන්නඩනේ ඇයි ඊගාව භාාවයට ඔය සතර මහදා ඇස නැමති සතර මහදාාතුන්ගේ දුකේ පැවැත්ම අවසන් කරන්නන නිදහස් කරන්නන නිදහස් වඩන දුකෙන් නිදහස් එඩන වර්තමානය කර්මශය කරන්න ඕන කර්මවසන් කරන්න ඕන. තර වර්තමානය කර්මවසන් කරන්න බෑන තන්නාවතිීනයි ෘෂ්නාවතිීන තෘෂ්ණාවනුවයි කර්ම කරන්න එහනං තන්නාාවයින් කරන්න ද එතකොට හරිද චතුරාරි සත්‍යය එ නිරෝධාරි සත්‍යයයි අප මාර්ගය ආරයෂටංගික මාර්ගයේ නිවැරදිවාාව ආර්යෂ්ඨාංගික මාර්ගි මේකට කියෑන අධදිිස් සීල අධි සමාධය අධි ප්‍රඥ නිවැරදි ශීලයක පිහිටන අනියත වශයෙන් අධිස් සමාධියයක් අන්ඳ චිත්තඒකක් ග්‍රතාවය මේ චතුලාරි සත්‍යය ධර්මයත් මේ අධිගමයත් මාර්ග පලත් මේකට සිද්ධ වෙනවා එකට සිද්ධ වෙන ඒකට සිද්ධවෙන්න එක දකින්නනම් අතිශ්‍ය සමමාදිච සිිතක් ෝනනි අධිශමා දර්ශනය අධි ප්‍රඥාව නිවැරද්දිවවා බෝධ කරනවා. ඇති මේබේ බැරිද අධිකමයන්ටෙන්ට පුළුවන් ඇබේ නිවැරදදි දර්ශනය තුර නිවැරදි දැකීමතුර එනං එහේ අස්වාදය ආදිිනවේ නිස්සරණයක් තියෙන නිසාම ඇසන්මිදිනවා ඇසැ මේ සත්‍රම හදාතුන්ගේ ක්‍රියාවෙන් මිදෙනවා. අයි නැවතේ ක්‍රියාව හටගනෙ නේ ඒ ක්‍රියාව හටගනේ නෑ කියන්නේ දුකාවසන් කියන එක අමහන කනේ ආශවාදයක් තියෙනවා කනේ ආශවා දෙයක් නැත්තං කනේ යැලනනේ කනේ ආශවාදයක් ඇතිනි සාම මේ සත්‍යයක් කනේ යැලෙනවා අන නෙමි සතර මහදාාතුන්ගේ ක්‍රියාවයි අපි පරමාර්තයෙන් ගන්නේ ධර්මදේශනා කරන පරමාර්තය කන කියන සම්මුති වචනයක් ඒ නිවැරදි ක්‍රියාව සතර මහා දාාතුන්ගේ ක්‍රියාවයි ඉදරේ සතර මහාදාහතුන්ගේ ක්‍රියාව ආස්සාදයක් තියෙනවා අස්වාදයක් තියෙන නිසා එ කනහිව සතර මහා දහතුන්ගේ ක්‍රියාවට ඇලෙනවා ඒ මහනින ආදීනවයක් නැත්තා කලකිරෙන්නේ මහනි ආදීනවයක් ඇති නිසාම කණන්නැමැති සතර මහා දහතුන් කරේ කලකිරෙන ති සතර මහදහතුන් යාදනයයක් අ තියනමවදද ඔව මොකදද ජාති දුක්්‍යයක්තිීනවා සනයක්ෂණයක්පාස හටගන්නවා සක්ෂණාසච්ි තක්ෂණ දහතයි සනයක්ෂණයක් පාස හටගන්න එනගේ ජාති දුක්්‍යයි කනායිතිී ජරාවට එක දිීරනවා සනයක්ෂණාස දිීරනවා පලුද වෙනවා කැඩනවා බිඳෙනවා විනාස වෙන සනයක් ෂණයක් පාස එ චරාදුක්්‍යයි.නේ අනන්ත අප්‍රමාණ ආබාද ව්‍යාදිී නැද්ද කනෙෙන් ලේගලනවා කනින් සැරවගලන කනේ කැක්කුමක් ගන්න. කනෑ ඇතුලෙ සතෙකරින් ගෙනා. දේලන එක විනාශ කරනා කම්බෙරේ පුපුරණා. ද විවිධ ආබාද නෙත්ඒ ව්‍යාදයයි. सतर महधातु विकुर्ति व्यय खाने व्याधि कने खन जराव कूतने खनै जाती कूदने जाति सतर सतर महधातु यह सतर महधातु विकुर्ति, ए के विकुर्ति के ते जरा सतर महधातु विकुर्ति ते व्याधि कन के लिए नमक ये सतर विकृतितावे निशा, एक शनि චිතක්ෂණ දාහතත්තුළල ඉපද බිඳනවා ඒ ස අතර මහදහතුන්ගේ මරණයයි. කම්ම චිත්ත ඉරතු ආහාර් කියයන ධර්මතාහතර නිරන්තරෙන් ප්‍රත්්‍යය වෙන නිසා පිට පෙන්න්නනවා පැවැත්ම. නැති දෙයක් ඇති දෙයක් ඇටීට පෙන්න්නනවා. ඒ කන නැමති සතර මහදාාතුන්ගේ විකෘතිතාවයෙන් නිසා සිතා පහස්සතාවයට පත්්‍යච්චවාරනන්තයි මොනද සෝකවුණා.ර ව්‍යාදිී කැඩීීමම් බිඳීම් පරුදුවීම් තුවාලවයම් තුළ සෝක කනගාටු හැඩීම් කන අල්ලගෙන කෑගහන කැක්කුමයි්‍ය සෝක කනගාට හැඩීම් වැලපීම් දුක්ක දෝමනස්්‍යයන් ඒ සිතේ අපාසුතාවයන් පුච්චලයක්විඉඳන එකක්නෙමි ඒ සිතුවිලිවල අපාසුතාවයන්නේ තියෙන් ඒ සිතුවිලිවල අපාසුතාවයට ප්‍රත්්‍යවෙුණ අර සතර මහදාතුන් කන නැමති සතර මහදාහතුන්ගේ විකෘතිතාවයයි ප්‍රකෘති තත්වයෙන් තියන තාක්කල් ගැටලුවක්න. හැබේ තියෙන්නේ නැහම සනයක්ෂණයක් පාසති වනතියන. අ ප්‍රකෘති තත්වයෙන්ම තියෙනවන ආත්මයි. සනයක් ෂණයක් පාස්ස විකෘති කරනවන අනත්මයි. එනං නිස්සාරණයක් නිස්සාරණයක් මහනන මේ කනහෙවත්තේ සතර මහදහතුන්ගේ ක්‍රියාවේ නිස්්සාරණයක් නැත්තං. මදන මේ කණනැම්මති සතර මහදහතුන්ගේ ක්‍රියාවේ නිස්සාරණයක් තියෙනවා එකන මිදී මක්තියන දැ තට අආස්වාදය ආස්වාදයක් හැටිර දකිින්ට. විසාාල ආදීනවයක් තියන වාදීනවේ ආදීනවය හැටිර දකිින්ට ගැලවීමක්තිීන නිසා මිද නිදහස්සේ මක්තිීන නිදහස්වේ මක් තියන නිසා ස තන නැමති සතර මහ දහතුන්ගේ නිදහස්සනවා. දැ මොකක්ද කොහමද නිදහස්සයෙන්. ද ප්‍රත්්‍යයට අනුව දය දකින්, ච ස්‍යත් එක් එකම ච ස්‍යය අවබෝධයත් පෙන්ලිපේ. දුකාරි සත්‍යය සමුදදාර සත්ත්‍යය නිරෝධාරය සත්ත්‍යය දුක් නිරෝධ ගාමිණී ්‍රතිපධාර සත්‍යය. දැ සමුධාරය සත්‍යය ප්‍රකට කරගන්න කොහොම. ප්‍රත්තයට අනුව උපාදේහෙවත් උදය දකිින්. ප පරය ො උප්පකාරයට අනුව උදය දැක්ක ක කණ නැමති සතර මහදාතුන්ගේ ක්‍රියාවට්ට ප්‍රත්්‍යය වෙන වර්තමාන මේ කතා කරන මේ මොහොතෙත් නාමධර්ම දෙකක් හා රූපධර්ම දෙක් ප්‍රත්යට අනුව ඒ කන නැමති සතර මහදාාතුන්ගේ ක්‍රියාවේ උපාදය දකිින් එතුොට ප්‍රත්්‍යේ උපකාරයට අනුවයි දකිින් නාමධර්ම දෙකක් රපධර්ම ර්තු ආහාර නිරන්තරයෙන් ප්‍රත්්‍යයේ ප්‍රත්්‍යයටනු උදේදකින්න සමධාරය සත්‍යය ප්‍රකටයි. ඒ කම්මචිත්ත ර්තු ආහාර කියන ධර්මතාවයන්ගෙන් කණ නැමති සතර මහදහතුන්ගේ ක්‍රියාව සිද්ධකරන්න මූලික වෙච්ච ප්‍රත්්‍යවෙච්ච ධර්මය කර්මය ඒරමය පෙරභාාවී එනම් පෙරභාවේ කර්මය එන වර්තමමාන ො නරෝදයක්ක් ෝනට නිරෝධාරිී සතත්්‍යය. එකකාරිශත්‍යයක් කොහොමද. මතු නෝපදන තැනට පත් කරන්න නම් කර්මය වර්තමානශ්‍යය කරන්නන්නඕනේ ඇයි පෙරභවේ කර්මයට අනුව මේ කණන්නමති සතරම හදාතුන්ගේ ක්‍රියාවේ ආරම්භය හදාගත්තා. තැවත්ම හදාගත්තා විනාශය හදාගත්තා. එහනම් වර්තමානභවේ අපි ඒ කර්මශය කොළ දොර කර්ම ප්‍රත්‍යයි මූලවශයෙන්ම. එතොඩ ඒ කර්මය ඩානවාර කම්මචිත්ත රතු ආහාර ඒ ධර්මත්තාවයන් ප්‍රත්‍යයි වර්තමානය කනනැමති සතර මහදහතුන්ගේ ක්‍රියාවට දෙක අපට ඕ නිස්සරණයක් මිදීමක් මේක ගැලවෙන්ඩෝනිි එනම් ගැලවෙෙන්ඩෝන නං අපි ප්‍රථ්‍යය ධර්මය අයින් කරන උපකාරධර්මය එනි රෝධාරි සත්්‍යය තොන මොකක් උපකාර ධර්මය කර්ම එන වර්තමානය කර්මශය කරනවා කර්මක්ෂය කර්මශෂය කරන්නන තන්නවශය කරන්නුව. තන්න්නාව ශේවෙච්ච දාට තමයි කර්මශය වෙන්නේ ඒ නැති තාක්කල් කර්මශය වෙන්නේ කර්මවසන්න වෙන්නේ ඒකයි බුදුරජාන් වස දේශනාය කරන්නේම හේතුව මේ සමුදාාරි සත්්‍යයේ මකද තෘෂ්නාව තරවර්තමානය තෘෂ්නාව යිංකොලොත් සාමලින්ම ඒසිතේ අයි කර්ම හටගන්නේය හදර බලන්ඩ් ඒසිතේ නැවත කවදාවත් කර්මහටගන්නේ ර්ම හට ගන්න ඇත්ත ඒ නිරෝධාරය සත්‍යයයි ඒගා භවය කණන් නැමති සතර මහදාාතුන්ගේ ක්‍රියාවක් හදන්න බෑ ඒ නිස්සරණයයිඒ කනේ මිදීමයි නිදහස් බුදුරජාණාස දේශනාය කරන්න නොපැවැත්මයි නින පැවැත්මදුකයි නොපැවත්ම නිවනයි එනම් පැහැදිගිත දැ ද මාර්ග පලයක්ක්න බන්න පුළා ගොහම ආත්මද අනාත්මද සතරමහදාාතුන්ගේ ක්‍රියාම ආත්මයදද අනාත්මයිකි වියයි තමාගේ වසේ පවත්තන්න බෑ. එකයි අනාත්මයි කිය. අනිත්‍ය අස්තිරයි තමාගේ වසේ පවත නිත්‍ය ස්තිරයි තමා තගේ ඕ තමාට පාලනය කරන්න පුළුවන්නම් ආත්මයි. ඒම එකක්නේ. එ ආත්මයට විරුද්ධදේ අපේ සිතතුළ අනුගත කර ගන්නඩෝනේ සිතට ප්‍රත්්‍යයක්ෂ කරගණ්ඩෝනේ සිතේ සටහන් කරගණ්ඩෝනේ. ප්‍රත්්‍යයක්ෂඥානී එනම් කොමද ප්‍රත්තයට අනුවයි පැවත්ම. උපකාරයට අනුවයි පැවැත්ම කොහමද ඒ සතන මහදාාතුන්ගේ ක්‍රියාවට කම්ම චිත්ත ඉර්තු ආහර ප්‍රථේ එන ප්‍රත්්‍යේ නුව පැත්. ඒ සතන මහදාාතුන ක්‍රාවට කර්මය ප්‍රත්්‍යයයි එතකොට ප්‍රත්්‍යේට අනුවනමේද පැවැත්ම ඒතම උපස්තම්බභ කරමය උප පීඩක කර්මය උපාතක කර්මය වර්තමානයේ ඉදිරි පත්වයෙනවා කෙලකයන්. ජනක කර්මයෙන් ප්‍රතිසන්දියය විතර අරන්දෙන්න්නේ එතනින් ය ඉවරයි ප්‍රවෘතියට ප්‍රත්්‍යය වෙනවාය ඇ අරදුන්නට පස්ස ප්‍රවෘතියට ප්‍රත්්‍යයයි පැවත්මට ඊට පස්ස ේතේන්දරල ප්‍රත්්‍යය වෙන පස්තම්භක කරර්මය උප පීඩක කර්මය පගාතක කර්මය. එන වර්තමානය අපි කර්මශය කරනවා එ පෙර කරගත්ත කර්මවලනි පස්තම්භ උප පීඩක උප ගාතක වශෙන්න්නේ එන්න පෙර කරගත්තේේ. තර වර්මානය අපි කර්මශ කරන්නේ කර්මශයන කර්මශය කරඩන තන්න අවසන් කරඩුවනි. මහනිනී නිරෝධාරි සත්‍යයයි. එ නිරෝධාරි ස්‍යේ තෘෂ්ණ ශේ කලාන අවසන් කලාන නැවත්ත නොහට ගන්න තැනට පත්කරාන තෘෂ්නාව. තෘෂ්නාව කියන්නේ එලෙනත් සිත. අන්න නිවැරි දිව දෙැක්ක. දෙ තොට බලන්ඩකෝ චතුවාාර්ය සත්‍යය. තොර ප්‍රත්්‍යයටනුව පැවැත්ම දැක් අන අනාත්මලක්ෂණය ප්‍රකටයි. අනාආර්මලක්ෂණය ප්‍රකටයි කියන්නේ ආත්මදිට්ටිය සිතින් බැහැර වෙනවා. ආත්ම දිට්‍යිය බැහැර වෙනවා කියන්නේ සක්කායි දිට්ටිය බැහැවෙනවා. සක්කාායි දිට්ටිය බැහැර වෙනවා කියන්නේ. විචිකි චා සීරබස පරාමාස කියන ධර්මතාව උත් බැවෙනවා. දැන් හරිද ද පැහැදිලිද. මීටට බන කියට පැයක් බන කිවවා තැ අත්තවත්තියන නාශ්‍ය ශරී හා මනස ඇතවත් ඒ දිටම දකින් හැබ මනස්ස සතර මහතාතුන්ගේ ක්‍රියාවක්නම නාශ්‍යයි දිවයි ශරීරයයි ශත්‍ර මහතාතුන්ගේ ක්‍රියාව ධර්ദശന ാ ඉದരാണ വහරක. അಬගതി പിച ഡ රത හത ത හ ಿ് ത നോ പോ ද പ കിින් ോ හ വ ോന හ. ന വു പොട പ്പ හത ്രപിසිഞ്ഞോ. ತ ට න ෝ දන් ಸර දු තු නිර්වා බෝධ බීම පිණි මහේතු වා. ನ න න් න දන දිි ತ ට ජනවාරි හන දන න් දි න දන සමාಾලි පුෂපික දනයට සමන්ත ಬಂಡර තු න්ටත්. ච්ලා මංජරී දියනයට ස නක ම් සිග ුණ රාට තු තු රුවන ේරවාද නිරතුර ෝ ල ේවා ගෞරවනනිිය දේශකයෑනන් වහන්සේ තුරු මහ සංගරත්නයට සිරු ලෝ සි න්ට නිදක් ෝගී ස් හ කල් අන මිත රශය නිරතුරුව ම ල බේවා ್්‍රේහේතුක සම්පත යතු ඉපද චතුර රි සත්්‍යය ධර්මය වබෝධ කර නිවන් ශපලැබීමට මේ උතුම් කුල හිතු නවා. එමනම් මෙතේ ක්‍රැස්් කරගත්මේ ආදර. න ප්‍රමාණ ന ක්ති ව ന പോ යම් කවර പ බപොത තු നක්ത ද ്പ සෑ කෙනෙක් ම යික්ම වකදി තු ව සසවා කියලා ഇදම ഞത න හ සukiහ දම්ම ഞതන හ සuki දම් ത න හ සukiහ ഞ දෙවියන්ට පින්ந்தෙම ආකා සට්టාජබும்ം මට්టා දේවානාගా මहिத்திකා පஞන්తం අනුมෝதிවා చරන්රக்கం තුළோක සාසන ఆකා සට්టජබം මට්టා දේවානාගా මहिදத்திකා പഞන් தం అனுුමෝதிతතා చරන්రకంතු දේశන ආකාస්టජබം මට්టා දේවානාගా මहिදத்திකා පஞන්త රන්රக்கంතුමం පරంతී ්‍ර්කරගත්තන ත ප්‍රමාණ පුනිශක්තියන්ගේ ල ආසිරවාද පාර්ථනා කර උපන්දිනයදන සිරු දෙනාට්ටම සබ පන්දිනයක් ඒවා සිරු දෙනාගම ජීවිතවලට යහපතක්කේවා සෙදක්ඒේවා සාංන්තියක් ඒවා නිදුක් නිරෝගි සෝපත් භාවවය තිර චීවනය දීර්ගාය සම්පත්තාගේම ඒහපත් බලාපොරොත්තුව අරමුණු යා කාරය මිෂ්්‍ර සිද්ධවේවා ඒ සඳාම තුම් පුුණනි ශක්තිය. ආසිර්වාදයක් ම වේවා කෙලහිතාගෙන සාදුක්‍යන්න. ්‍රැස්්කරගත්තනන් තප්‍රමාණ පුනිිශක්තියන්න බාප්‍ර සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතුවවා සනාවේවා කෙලහිතාගෙන සාදුක්‍යයන්න සෑම දෙෙනට ආසිර්වාද කරනවා අභිවාදන සීරිිස් නිච්චංමතාපචායිනෝ චත්තාරෝ දම්ම වඩ්ඩන්තිී. ආයු වන්න ෝස්ුකංබලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවෙත අතෝනිබාන සම්පත්ති එමිනාතේ සමිච්ජතු සෑම් දෙනාටම තෙරුවන් සරණයි රාකක්හයෝ නිප්පානන්